අපි අද නුගසෙවනේ මේ යූම් පිහුම් විශේෂාංගයේ තෙවෙනුවෙන් එන කියලා ආරාධනා කරා ව්‍යවසායකාවක් විදිහට කාලයක් තිස්සේ තමන්ගේ ශේෂ්ත්‍රය තුළ සාර්ථකත්වයක් හදාගෙන ඉන්න ලක්ෂි කොඩිතුවක් උට අයබෝන් සුබ දැසනක් ඔබට ලක්ෂි අයබෝන් ජෙනි සුබ දැසනක් ඔබට හොඳයි ඉතින් අර මං කිව්වා වගේම දියුල් කියන්නේ ලක්ෂි මේ අපි හැමෝම ලොකු කුඩා ભેදයක් නැතුව ප්‍රිය කරන පළතුරක් ඉතින් හැබැයි අර මං ආරම්භයේදී කිව්වා වගේ මේ සීනි වැඩිපුර ආහාරයට එකතු කරගන්න හැකියාවක් නැති කම නිසා ගොඩාක් අට මේ ආහාරය ටිකක් අතාරින්න වෙලා තියෙන විශේෂයෙන්ම දියුල් ජෑම් එකක් වගේ ආහාරයට ගන්නකොට මොකද අපි මේ වෙනුවෙන් අද අරගෙන ආවිල්ලා තියෙන විසඳුම ඔව් අපි අද අපි අරගෙන ආවිල්ලා තියෙනවා හොඳ විසඳුමක් අඩු සීනි සහිත දියුල් ජෑම් එකක් ගොඩාක් වෙලාවට කුඩා දරුවන්ගේ ඉඳලා වයසක වැඩිමහලු අය දක්වා ආහාරයට ගන්න පුළුවන්. අපි මේකෙදි සීනි අඩුවෙන් තමයි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් දියුල් ජෑම් එකක් හදනකොට අපි ප්‍රමාණයට ගත්තොත් දියුල් පල්ප් එකේ ප්‍රමාණයටම සීනි එකතු කරන ප්‍රමාණයක් තමයි අපිට නිශ්චිත වෙලා නිර්දේශ වෙලා තියෙන්නේ. නමුත් අපි අද මෙතනදී කරන්න යන්නේ සීනි ගොඩාක් මාඩු කරලා ඒ වෙනුවට අපි ආදේශකයක් විදිහට පාවිච්චි කරනවා ඉතාම උසස් තත්වයේ කිතුල් පැණි. ලක්ෂි අපි දැන් දියුල් ජෑම් එක හදන්න ඕනේ කරන දේවල් ටික ඉස්සෙල්ලම මතක් කරලා අපේ පළවෙනි පීරවට යන්න නේද? අපිට ඕන කරනවා දියුල් වලින් හදාගත්තු පල්ප් එක. මේකට අපි පාවිච්චි කරන්න ඕනේ ගොඩාක්ම ඉදුණු පළතුරු නෙමෙයි. ටිකක් මද වශයෙන් ඉදුණු හැබැයි හොඳට පැසුණු දියුල් පල්ප් එක හදාගන්න ඕනේ. දියුල් පල්ප් එකෙන් අපි අද පාවිච්චි කරලා තියෙනවා ග්‍රෑම් 500ක් විතර. ඉතාම උසස් සත්වයේ කිතුල් පැණි මිලිලීටර් 300ක්, දුඹුරු සීනි ග්‍රෑම් 200ක්. සහ අපිට අවශ්‍යයි දෙහි ස්වල්ප ප්‍රමාණයක් හොඳට පැසුණු දෙහි ගෙඩියක භාගයක පමණ දෙහි යුෂ අවශ්‍ය වෙනවා. හරි එහෙනම් අපි ඕන කරන දේවලුත් මතක් කරපු නිසා තවත් වෙලාව ගන්න නැතුව අපි දියුල් ජෑම් එක හදන්නයි සූදානම. ලක්ෂ්‍ය අපි එහෙනම් පළවෙනි පීවරෙන් පටන් ගමු. ඔව් ජයනි අපි අපිට අවශ්‍ය වෙනවා මේ වගේ නොන් ස්ටික් ෆෑන් එකක්. ඊළඟට අපි මේක ලිපට තියලා ලිප දල්වා ගැනීම අවශ්‍යයි. ගින්දර කොයි වගේ ප්‍රමාණයකට තියන්න? ගින්දර මුලදී යම් කිසි ප්‍රමාණයක් වැඩි වුණාට කමක් නැහැ. නමුත් පස්සේ අපිට ගින්දර අඩු කරගන්න වෙනවා. පෑන් එක රත් වුණාට පස්සේ. පෑන් එක රත් වුණාට පස්සේ පොඩි ප්‍රමාණයකට ගින්දර අඩු කරගන්න වෙනවා. දැන් අපි අර ආරම්භයේදී ඕන කරන දේවල් මතක් කරද්දී ලක්ෂ්‍ය කිව්වා මේ අපි පල්ප් එකක් හදාගත්තා කියලා දියුල් වලින් මේක කොහොමද හදාගන්නේ කියලා ඔබට පොඩි ගැටලුවක් එයි කියලා අපිට හිතුන නිසා අපි කොහොමද මේ පල්ප් එකත් හදාගන්නේ කියලාම මතක් කරමු නේද? ඔයනි මේකෙදී අපි මම අර කලින් කිව්වා වගේ අපි මේකට පාවිච්චි කරන්න ඕනේ හොඳට පැසුණු පැසිලා ඉදුණු පළතුරු. එතකොට අපි මේක බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේක බ්ලෙන්ඩ් කරගනිද්දී අපි ජෑම් එකක් හදනකොට ගොඩක් වෙලාවට වතුර ප්‍රමාණය අඩු කර ගැනීම තමයි ජෑම් එකට කරන්නේ. ඒ කියන්නේ අපි පෑන් එකත් හොඳට රත් වෙලා තියෙන්නේ නේද? ඔව් ඒක නිසා අපි පල්ප් එක මේකට ඒ ගමන්ම එකතු කරගමු. එකතු කරගන්න ගමන් කතා කරමු. එතකොට මේක අපිට පුළුවන් බ්ලෙන්ඩර් එක බ්ලෙන්ඩ් කරද්දී ඕගොල්ලන්ට ඇට නැති වෙන්නම හොඳටම බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඔබට පුළුවන් ඔබට ඇට අවශ්‍ය නම් යම්කිසි ප්‍රමාණයකට ඇට හැපෙනවා නම් ඒකත් ටිකක් රසවත්. ඉතින් ඔබගේ කැමැත්ත සහ ප්‍රියතාව අනුව ඔබට පුළුවන් ඇට නැති වෙන්න සහ ඇටත් එක්ක මේක බ්ලෙන්ඩ් කරගන්න. එතකොට ඒ ජූස් එකක් එහෙම හදනකොට අපි ඇට ටික වෙනම අයින් කරගන්නවනේ නේද? ඔව්. එතකොට අපිට පෙරලා අයින් කරගන්න පුළුවන්. දියුල් යුෂ හදා ගන්නකොට අපි පාවිච්චි කරන ක්‍රමෙම ඇට ටික අයින් කරන්න අපිට මෙතනදිත් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි පෙරණයක් පාවිච්චි කරලා ඇට ටික අයින් කරගන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් වතුර දාලා තමයි මම මේ දියුල් එකේ මේක හදාගෙන තියෙන්නේ මේ පල්ප් එක. ඉතින් ඔබට අවශ්‍ය නම් යම්කිසි ප්‍රමාණයකට වැඩිපුර වතුර යොදා ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ගොඩක් වෙලා මේක රත් කරන්න සිද්ධ වෙනවා. මොකද දියුල් හොඳට වතුර නැතුව වුණත් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් පහසුයි. හරි දැන් අපි මේ පල්ප් එක පෑන් එකට දාගෙන තියෙන මේක කොච්චර වෙලාවක් අපි මෙහෙම ලිපේ තියාගන්න ඕනද? ප්‍රමාණයක් තියෙනවද මෙන්න මේ ප්‍රමාණයට අපිට මේක රත් වුණාම ඉස්සගත්තාම ඇති කියලා? ඔව් එහෙම ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ වෙලාවේදී අපිට දැන් සාමාන්‍යයෙන් අපිට දියුල් ජෑම් එකක් විනාඩි 40ක් 45ක් යද්දි හදා ගන්න පුළුවන්. නමුත් මෙහෙම අපි පල්ප් එක මේ විදියට එකතු කරගත්තට පස්සේ අපි ඒත් එක්කම එකතු කරන්න ඕනේ මේකට සීනි. සීනි. සීනි කොච්චර ප්‍රමාණයක්ද? සීනි අපි මුලින් අපි ගත්තේ සීනි ග්‍රෑම් 200ක්. අපි මුලින් සීනි භාගයක් තමයි එකතු කරගන්නේ. ඔක්කොම සීනි ටික එකතු කරගන්නේ නැහැ එකපාරම. ඊට පස්සේ අපි මේ විදියට හොඳට මිශ්‍ර කිරීමක් කරන්න ඕනේ. හොඳට සීනි ටික දිය වෙනකම් මිශ්‍ර කරන්න ඕනේ. ඒ අතරේ ඔබ මේ වගේ ෆෑන් එකක් පාවිච්චි කරනවා නම් හොඳම දේ තමයි මේ වගේ මීටර්
දිග හැන්දක් පාවිච්චි කරන්න මොකද මේක ටිකක් වෙලා ගියපුවාම නටන්න පටන් ගන්නවා අපිට හානි වෙන්න පුළුවන් අනතුරු සීනි තුණු වෙලා මේකට එකතු වෙනකොට පොඩ්ඩක් පරිස්සම ගැනත් හිතන්න වෙනවා හිතන්න ඕනේ ඒ නිසා මේ වගේ හැමිට දිග හැන්දක් පාවිච්චි කරන එක තමයි වඩාත්ම සුදුසු විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි අර කලිනුත් කිව්වා වගේ මේක සෞඛ්‍ය ආරක්ෂිත ජෑම් එකක් නිසා අපි මේක අපිට තියා කිව්වා වගේ නටනවා නට අපිට පේන වෙති මේකට ගින්දර අඩු කරානේ ඔව් චුට්ටක් ගින්දර අඩු කරන්න ඕන ඇති දේ ප්‍රමාණය ඇතිනේ ඇති අපි මේකට රසායනික ද්‍රව්‍ය හෝ કૃතිම පරිරක්ෂක මුකුත් එකතු කරන්නේ නැහැ. නමුත් දියුල් කියන්නේ හොඳට ජෑම් එක හරි පදමට හැදුනට පස්සේ අපිට පුළුවන් අවුරුද්දක් විතර කාලයක් මේක තියාගන්න. අවුරුද්දක් විතර. ඔව්. අවුරුද්දක් විතර පුළුවන්. මොකද මම පරීක්ෂණ කීපයක් කළා. ඒවයි ප්‍රතිඵල විදියට තමයි මේක ගත්තේ. එතකොට අනිත් එක තමයි මේකේ තියෙන විශේෂම දේ අපි මේකට පරිරක්ෂක કૃතිම පරිරක්ෂක එකතු කරන්නේ නැති නිසාවෙන් ඔබ වරක් පියන විවෘත කරාට පස්සේ බෝතලේ හොඳින් සෝ බෝතලේ සීල් කරන්න ඕනේ ඊට පස්සේ අපිට මේක ශීතකරණ එක තැබීම අනිවාර්යයි විශේෂයෙන්ම ලක්ෂිගෙනත් මතක් කරන්න ඕනේ ඇය ව්‍යවසායිකාවක් විදිහට වැඩ කරනවා කියලා මම කියවනේ ඇය මේ ගොඩාක් නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමය හරහා තමයි ලංකාවේ අලෙවි කරන්නේ ඊට අමතරව ඇගේ නිෂ්පාදන ලෝකේ පුරා බෙදා හරින්නත් ඇය සූදානම් ඉන්න මේ වෙනකොට ඒ ක්‍රියාව ඇය කරගෙන යනවා මොකද විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ගොඩක් වෙලාවට මේ වගේ දෙයක රසය විඳින්න ලැබෙන්නේ hali කලාතුරකින් හරිම අඩුවෙන් ලැබෙන්නේ ඒ නිසා ඒ අවස්ථාව ඇය ලබා දීලා තියෙන විශේෂයෙන්ම ව්‍යවසායිකාවක් තමන්ගෙ හැකියාව ලෝකේ පුරාවටම අරගෙන ගිය කෙනෙක් ඒ නිසා නුගසෙවන මේ මොහොතේ නරඹනවා නම් ඔබ ඔබටත් මේ වගේ ව්‍යවසායිකාවක් විදිහට තමන්ගෙ ජීවිතය ගොඩනගා ගන්න ඇගේ මේ ජීවිතයේ උදාහරණ බොහෝ සෙයින් ඉවහල් වෙයි කියලා අපි විශ්වාස කරනවා මම ඊතුරු සීනි ටිකක් එකතු කරගත්තා ඔබතුමියගේ කතාව අතරේ දැන් මම ටිකක් මේක හැඳිගාලවට පස්සේ කිතුල් පැණි ටික එකතු කර ගන්නවා හරි අපිට නම් සුවඳ බොහොම හොඳින් දැනෙනවා මේ වෙලාවේ මේ පදම හරිද ලක්ෂි දැන් මේ පදම නෑ නවම නැහැ මේක දැන් අපි හොඳට මේකේ ඔබට පේනවා වතුර ඒ කියන්නේ මේකේ ජලය ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ටිකක් වැඩි එතකොට මේකේ ප්‍රතිශතය ජල ප්‍රතිශතය ඉතාමත්ම අඩු විය යුතුයි අපි මේක මනිනවා මේකේ උෂ්ණත්වය සහ ජල ප්‍රතිශතය තමයි අපි මේකෙදි පදම විදිහට සලකන්නේ අවසාන මේකේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් 105ක් වෙනකම් සහ අපි මේක කර්මාන්තයක් විදිහට කරනකොට අපි බ්‍රික්ස් මීටරයක් පාවිච්චි කරනවා මේකට බ්‍රික්ස් මීටරේ අගය 68 අගයට එනකොට තමයි මේකේ හරිම පදම එන්නේ ඇත්තටම මම මේක පටන් ගත්තේ නිකම්ම මට හිතිලා මේක පටන් ගත්තේ මම වනහා පාරිසරික විද්‍යා උපාධිධාරිනියක් පළමු පන්තියේ උපාධිධාරිනියක් මම කරේ ecology විෂයක් විදිහට මම ecology හැදෑරුවා එතකොට මම ගොඩාක් වෙලාවට වනාන්තර ආශ්‍රිතව තමයි මගේ පරිශ්‍රණ කටයුතු සිද්ධ කරේ එතකොට මට තේරුණා අපිට තියෙනවා ගොඩාක් සම්පත් ආහාර ද්‍රව්‍ය වනාන්තර වලින් ලබා ගන්න පුළුවන් ඒවා මම හිතුවා අපිට පුළුවන් නේද මේවට අගය එකතු කිරීමක් කරන්න මේ ආහාර ද්‍රව්‍ය ආහාර අපිට භාවිතයට ගන්න පුළුවන් තත්වයකට ආහාර සුරක්ෂිතතාව කියන එක අපි හොඳට කතා කරනවා මේ කාලේ ඉතින් ඒ නිසා ඒ අන්න ඒ ගැටලුවට පිළියමක් විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම හිතලා ඇත්තටම මගේ ඔළුවට ආපු අදහස තමයි මේක. එතකොට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ඇත්තටම සෑම ක්ෂේත්‍රයකටම ව්‍යාපාරයේ ආරම්භයේ ඉඳලා එතකොට මේක පවත්වාගෙන යන්නේ කොහොමද? කළමනාකරණය කරන්නේ කොහොමද? නිෂ්පාදන කරගන්නේ කොහොමද? අපි කොහොමද අපි මූල්‍ය වශයෙන් ශක්තිමත් වෙන්නේ කොහොමද? ඔය වගේ සෑම සියලු දෙයක්ම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා අපිට කරගන්න පුළුවන්. අපි මේ පොඩි වෙලාවකින් මේ දියුල් ජෑම් එක හදාගන්න විදිහ ඔබට මේ වෙලාව කියලා දුන්නට ටිකක් වෙලාව අරගෙන කරන්න ඕනේ වැඩක් ලොකු process එකක් තියෙනවා නේද මේකේදී ලක්ෂි. ඔව් ඔබට පේනවා ඇති ජයනි මේකේ දැන් අපි මේක හදාගෙන යනකොට පෙන ගතියක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ටිකක් මේකේ පෙන අයින් කරගන්න ඕනේ. පෙන ඉවත් කරගන්න ඕනේ. පෙන ඉවත් කරලා මේක හොඳට හැඳි ගන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේකේ පෙන ගතිය අඩු වෙන්න ඕනේ. එතකොට අපි මෙහෙම හොඳට මේක නටන්න පටන් ගත්තට පස්සෙත් මේක දිගටම කරගෙන යන්න ඕනේ. මෙහෙම දිගටම හැඳි ගාගෙන යන්න ඕනේ. ලක්ෂි. එහෙනම් අපි ඊළඟ පියවර ටයන් නේද? හරි. මෙහෙමයි ජයනි අපි මේක හදන්න පටන් ගන්නකොටම මෙන්න මේ විදියට වතුර භාජනයක් ලිපට තියලා අපි පුරවන්න සූදානම් කරලා තියෙන බෝතල් මේ විදියට එකතු කරලා ලිප දල්වන්න ස්ටීම් කර ගන්න ඕනේ දෙක පොඩක් රත් වෙන්න. දැන් ඊ අතරේ අපේ ජෑම් එකත් හොඳට නටනවා.
දැන් අපි ජයනි දැන් ලිප වැහුවා ලිප වහවට පස්සේ අපි අර දෙහිඋෂ ටික එකතු කරගන්න ඕනේ දෙහිඋෂත් එහෙම රස්නේ තියෙද්දි එකතු කරාට ගැටලුවක් නැහැ නේද හරි ලක්ෂි දැන් ඔන්න මට හිතෙනවා දැන් නම් පදම ඇවිල්ලා තියෙනේ කියලා ටිකක් මේ රතු පැහැයට වගේ තියෙනවා නේද ඇයි එහෙම වෙන්නේ හේතුව ජයනි දැන් හරියටම හරි අපි අවශ්‍ය ප්‍රමාණයට පදම ඇවිල්ලා තියෙන්නේ එතකොට අපි මෙහෙම ලිප නවත්ත ගන්න ඕනේ කෙනෙක්ට බැලු බැලමට කියන්නත් බෑ මේ දිවුල්ද කියලා නේද ඔව් ඒක තමයි ඇත්තටම මේ රතු පැහැය ඇවිල්ලා තියෙන්නේ අර අපි පාවිච්චි කරපු කිතුල් පැනේ නිසා හරි දැන් අපි ලිප ඕෆ් කරලා තියෙන්නේ දැන් ඔබට පේනවා මේක හොඳට නටාගෙන ඉන්නේ අපි එතකොට මේ විදියට බෝතලයක් අරගෙන එහෙම දැන් මේ මේ බෝතල් ටික අපි ගොඩක් වෙලා මේක ස්ටීම් වෙන්න තිබ්බා නේද ඔව් කොච්චර වෙලාවක් විතර තියන්න ඕනද සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අපි වතුර නටලත් විනාඩි 20ක් 25ක් තියන්න ඕනේ ඊට පස්සේ මේ වගේ භාජනයකට අපිට පුළුවන් තියාගන්න සහ මේවා අතින් එහෙම අල්ලන්නේ නැහැ මුකුත් අපි අතින් අල්ලන්නේ නැහැ මොකද මේක සෞඛ්‍ය ආරක්ෂිතව එතකොට වතුර ටික සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේද මෙහෙම වතුර නැහැ වතුර අවශ්‍ය අයින් කරන්න අවශ්‍ය නැහැ මොකද දැන් මේක හොඳට ජීවාණු හරණය වෙලා තියෙන්නේ අපි තවත් වතුර අයින් කරන්න එක එක දේවල් පාවිච්චි කරොත් එහෙම මේකට තව සුදු ජීවීන් වගේ දේවල් එකතු වෙන්න පුළුවන් බාහිරින් එතකොට අපි මෙහෙම උණුෙම්ම මේ විදියට දැන් ඔබට පේනවා උණුෙම්ම මේ විදියට භාජන මේ බෝතලයට ලස්සන පාටක් සහ හොඳ මේ තලපයක් වගේ තියෙන්නේ හොඳට ගෑවෙනවා කඩවල් වලින් හැමදාම අරගෙන වෙළඳසැල් වලින් කන ජෑම් වලට වඩා එක පැත්තකින් පෙනුම විශේෂත්වයක් විදියට අපිට දකින්න පුළුවන් ඊටත් වඩා සුරක්ෂිතභාවය සහ මේ අපේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය කියන්නේ ආහාරයට ගන්න වඩාත්ම සුදුසු විදිහට තමයි අපි මේ නිෂ්පාදනය ඔබට හදලා පෙන්නුවේ. ඉතින් බයක් නැතුව ඕනම කෙනෙකුට වෙළඳපළකට මේක අලෙවි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ නිෂ්පාදනයක් අලෙවි කරන පරමාර්ථයෙන් අපි හදනවා නම් හිතන්න ඕනේ ප්‍රධානම කාරණාව නේද ලක්ෂි? අනිවාර්යයෙන්ම ජයනි. මොකද අපි සෞඛ්‍ය ආරක්ෂිත බව බොහොම වැදගත්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු ජෑම් එක සහ එතකොට අපි ඒක බෝතලයට පුරව ගත්තා. අපි ඒ විදිහටම පියනුත් රක්කරගෙන වහන්න ඕනේ නේද? ඒවලෙම අපි වහන්න අවශ්‍යයි. අපි පොඩ්ඩක් අද මැදිරියෙන් එළියේ ඉන්න නිසා හුලඟ ටිකක් තදට තියෙනවා වට පිටාවේ. ඉතින් ඒකත් එක්ක තමයි අපි මේ විශේෂාංගය ඔබට අරගෙන ඉන්නේ. හරි. දැන් හරි නේද අපි ජෑම් එක? ඔව්. දැන් මේ තියෙන්නේ අපි පුරවගත්තු ජෑම් එක. අපිට ටික වෙලාවක් මේක අවශ්‍ය නම් මෙහෙම හරවල තියන්න පුළුවන් විනාඩි 5ක් විතර. නමුත් ඒක අත්‍යවශ්‍යම කළ යුතුක් නෙමෙයි. එහෙම කරන හේතුව මොකද? එහෙම කරන්නේ මේක අර අපි කියන්නේ මේක පදම් වෙනවා කියලා බෝතලෙට. ඒක නිසා විනාඩි 5කට විතර පස්සේ අපිට මේක ආයෙත් කලින් තිබුණු විදියටම ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න අපේ දියුල් ජෑම් එක අපි හදලා ඉවරයි. දැන් මෙතන තියෙනවා පාන්. අපේ දියුල් ජෑම් එක පාන් පෙත්තක ගාලා කොයි විදිහටද රස බලන්න පුළුවන් කියලා ඔබට පෙන්වන්නම්. මෙහෙම ගන්නද මේකේ? ඔව්. ගන්න පුළුවන්. නෑ පොඩි ප්‍රමාණයක් ගත්තත් ඇති වෙයි කියලා මට හිතෙනවා. හොඳට ගෑවෙනවා. ආ ඕ නේද? හොඳට ගෑවෙනවා. අර මේ මේ ඒකත් ඇත්තටම විශේෂයෙන්ම අපිට පෙන්වන්න අවශ්‍යතාවය තිබ්බා. දැන් සමහර ජෑම් වර්ග තියෙනවා ලක්ෂ නේද මේ මේක පාම් පෙත්තට උනත් අල්ලගන්නේ නෑ. ටිකක් අපහසුයි අල්ලගන්න. නමුත් මේක හොඳට ගෑවෙනවා. හරි ලක්ෂි. එහෙනම් ඔන්න අපි පාම් පෙතිවල දැන් ජෑම් ගාගෙන තියෙන රස බලන්නයි හැදෙන්න. මම රස බලලා කියන්නම්. ඕ අනිවාර්යෙන්ම. හරිම රසයි. පැණි රස හොඳට දැනෙනවා. හැබැයි මට හිතෙනවා ඒ දැනෙන පැණි රස ඒ තරම් මේ අපේ සෞඛ්‍ය ආරක්ෂිත බවට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. මට නම් වැඩිපුරම දැනුනේ අපි එකතු කරපු කිතුල් පැණි සීනි මේ හැම දෙයකටමත් වඩා දියුල් වල රසය. ගොඩක් වෙලාවට අපි ලක්ෂි වෙළඳපළෙන් ජෑම් වර්ග දියුල් ජෑම් වර්ග මිලදී ගන්නකොට අපිට වැඩිපුරම එන්නේ සීනි රසය. හැබැයි මේකෙදි දියුල් වල රසය තමයි ඉස්මතු වෙලා අපිට දැනුනේ. මං හිතනවා ඒක තමයි මේ නිෂ්පාදනයේ සහ ඔබ මේ අනුගමනය කළ තියෙන ක්‍රමේ විශේෂත්වය නේද? අනිවාර්යයෙන්ම. මොකද ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ ඕනෑම නිෂ්පාදනයක ස්වභාවික රසය. ඔබට දියුල් රස දැනුණා කියන්නේ ඔබ ස්වභාවික රසය අත්විඳලා කියන එක. හරි. ඉතින් ඔබට තියෙන අත්දැකීම් එක්ක ඔබේ ශේෂ්ත්‍රයේ තියෙන අත්දැකීම් එක්ක අපිට මේ රසය බොහොමත්ම හොඳින් විඳ ගන්න අවස්ථාවක් ඔබ අපිට හදලා දුන්නා. බොහොම ස්තුතියි ලක්ෂි. මොකද ව්‍යවසායකන් විදිහට ව්‍යවසායිකාවන් විදිහට ජීවිතේ ගොඩනගා ගන්න බලාගෙන ඉන්න බොහෝ පිරිසකට ඔබේ මේ උත්සාහය අත්වැලක් වේවි කියන විශ්වාසය අපේ හිතේ තියෙනවා. ඒ නිසා ඔබත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරලා ඒ වෙනුවෙන් උපදෙස් අත්දැකීම් ලබා ගන්න කෙනෙක් බලාගෙන කැමැත්තෙන් ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් අපි ඔබේ දුරකථන අංකය මතක් කරමු. 0774-111-933. අපෝසරයක් මතක් කරමු. 0774-111-933.
හොඳයි අද අපිත් එක්ක එකතු වුණේ ව්‍යවසායකාවක් විදිහට තමන්ගේ ජීවිතය ගොඩනගාගත්ත ලක්ෂී කොඩිතුවක්කු අපි තවත් දවසක මුණ ගැහිලා තවත් අලුත් දෙයකින් රසවත් දෙයකින් අලුත් අත්දැකීමක් එකතු කරගමු එතෙක් ඔබ ජය වේවා ජය වේවා